ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ පුවත්ගෙන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානයේ දවසේ සිරස් පළ වෙත. බස්නාහිර දකුණු ඡන්දයට සියල්ල සූදානම්. ආරක්ෂාවට නිලධාරීන් 25000ක්. දේශපාලන ආධාරකරුවන් පිරිසක් තමන්ට මරණ තර්ජන කළා. මාතර සහකාර මැතිවරණ කොමසාරිස්ගෙන් පොලිසියට පැමිණිණි. ජිනීවාහිදී ඉන්දියාව ගත් තීරණයට එරට පක්ෂ කිහිපයකින් දැඩි විරෝධය. මෙරට අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයන් නිදහස් කරන්නයි ජනපතිගෙන් නියෝග. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ සම්මත වූ ශ්‍රී ලංකා පිළිබඳ යෝජනාවට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශ්වවලින් මෙවන විට අදහස් පළවනවා. මේ ජාත්‍යන්තරයේ රටවල් ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්. දවසේ පුවත සංහිඳියාව මානව හිමිකම් වෙත දක්වන ගෞරවය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කරා ශ්‍රී ලංකාව යන ගමනට සහාය දැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාවේ ඇති කැපවීම මෙම යෝජනාව තුළින් යළි තහවුරු වන බව ඇමරිකාව පවසනවා. එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සෞභාගයේ බවයි. එම අරමුණ පෙරදරිව දේශයේ සාර්ථකත්වය බෙදා හදාගත හැකි අනාගතයක් උදා කර දීමට අමරිකා එක්සත් ජනපදයේ කැපවන බව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම යෝජනාව සම්මත වීම යුද්ධයේ සිදුවීම්වල සත්‍ය දැනගැනීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයින්ගේ ජයග්‍රහණයක් බව බ්‍රිතාන්‍ය පවසනවා. එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන පරීක්ෂණයට සහාය දී වැඩ කරන ලෙසයි. පසු විපරමිකින් යුතුව අර්ථාන්විතව යෝජනාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස කැනඩාවද නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කැනඩා මානව හිමිකම් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ලේකම් දීපා කොබ්‍රොයි මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමග තිබෙන සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ සහය නොමැතිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම මේ මොහොතේ ඇති හොඳම විසඳුම ද යන්න ඔස්ට්‍රේලියාව ප්‍රශ්න කර තිබෙනවා. එරට විදේශ අමාත්‍ය ජුලියා බිෂොප් මහත්මිය ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකා රජය ළඟා කරගත් ප්‍රගතිය ප්‍රමාණවත් ලෙස මෙම යෝජනාවෙන් හඳුනාගෙන නොමැති බවයි. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයා ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. ඇමරිකාව ඇතුළු රටවල් වල අනුග්‍රහකත්වයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අපි විරුද්ධයි. මොකද ශ්‍රී ලංකාව මේ වෙද්දී සාර්ථක ලෙස වඩාත් වටිනාම මානව අයිතිය තහවුරු කර තිබෙනවා. ඒ තමයි සුරක්ෂිතව හා සාමෙන් ජීවත් වීමේ අයිතිය. Right to leave. ඊයේ සම්මත වූ යෝජනාවේදී ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියද ජාත්‍යන්තර පරීක්ෂණයක් අනවශ්‍ය බවට ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් මෙම තීරණයට තමිල්නාඩු දේශපාලන පක්ෂ දැඩි විරෝධයක් එල්ල කරනවා. අපි ඉන්දියාවේ ස්ථාවරය පිළිගන්නේ නැහැ. ඉන්දියාව මේ යෝජනාවට පක්ෂව ඡන්දේ පළ කර යුතුව තිබුණා. මේක දෙමළ ජනතාව පාවා දීමක්. ඉන්දියාවේ ස්ථාවරයේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට කළ පීඑන්වත් වගේ. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමණියන් ස්වාමි මහතා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සිය සුබපැතුම් එක් කරන්නේ ජිනීවාහිදී ඡන්දය ප්‍රකාශ නොකිරීම හේතුවෙන්. ඔහු පවසන්නේ මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අනවශ්‍ය බවයි. මේ අතර මෙම යෝජනාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. සමස්ත යෝජනාව පිළිගත්තා රටවල් 23ක්, නොපිළිගත්තා රටවල් 24ක්. ඉතින් ඒ නිසා සදාචාරාත්මක පදනමක් මත මේක ක්‍රියාත්මක කිරීමට කිසිම පදනමක් නැහැ. ධාවන ඡේදයේ තියෙන්නේ නාවි පිල්ලේ මැතිනියද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නේ කියලා. ඉතින් මේකේ ඇත්ත කතාව තමයි ඒගොල්ලන්ට ඕනේ ඒ විමර්ශනයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදියට තමයි මේ විමර්ශනය ඒගොල්ලෝ සංවිධානය කරන්නේ. අපි ඒකයි මේ ප්‍රතික්ෂේප කරන්නේ. දැන් මේ යෝජනාවේ එක කොටසක තියෙන්නේ මේ ආණ්ඩුව 2009 ඉඳන් මේ පොරොන්දු දීලා තියෙනවා. මෙවුවා ඉෂ්ට කරලා නැහැ. ඉතින් ආණ්ඩුව ඇයි මේ පොරොන්දු දුන්නේ? ඉතිරි කොටස තමයි මේ ආණ්ඩුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා තියෙන හැටි. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? සම්පූර්ණ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ ටික හරි ගස්ස ගත්තනම් අපිට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් යම්කිසි බුරුලක් 2012 ලැබෙනවා. රජයේ ගමන් මාර්ගය වෙනස් කරගත්තොත් රජයට මේකෙන් ගොඩ එන්න පුළුවන්. අර පරණ විදියට ඇගේ හැයියෙන් වැඩ කරලා ඒ විදියට වැඩ කරන්න ගියොත් මේකෙන් ගොඩ එන්න බෑ. අපි සහයෝගය දෙන්න සූදානම්. නමුත් රජයේ ගමන් මාර්ගය වෙනස් කරගන්න ඕන. මේ ප්‍රතිපල අරන් ආණ්ඩුව ගණන් හදලා කියනවා ආණ්ඩුවට ලැබිච්ච 12යි මැදිස්ත වින්න 12යි 24 එක උඩට දාලා කියනවා පක්ෂව හම්බුනේ 23
තුනයි ඒ නිසා 24ක් විරුද්ධයි එහෙම කිව්වොත් එක්සත් ජනපදයටත් ඕනනම් කියන්න පුළුවන් කම තියෙවි මේ යෝජනාවේදී ලංකාවට පක්ෂය ඡන්ද හම්බුනේ ඡන්ද 12යි ඒතුරු ටික ඔක්කොම එක්සත් ජනපදයට පක්ෂය කියලා නැත්නම් ලංකාවට විරුද්ධ කියලා කියන්න පුළුවන් කම තියෙයි ලංකාවට එල්ලවලා තියෙන මේ අනුතර පරද්දන්න ඕනේ අනුතර පරද්දන්නකම් පාර්ලිමේන්තුව ඇතුළේ කෑගහලා හරියන්නේ නැහැ වේදිකාව වල පතුරු කාලා හරියන්නේ නැහැ ලංකාවේ වහම සියලු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වෙන්න ඕන දවසේ පුවත බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් බවයි ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද පෙරවරු වේ සිදු කෙරුණා බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව හෙට දිනේදී දිස්ත්‍රික්ක 6ක් තුල මැතිවරණය පැවැත්වෙනවා බස්නාහිර පළාතට අදාළව කොළඹ ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කයන්හිදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර දකුණු පළාත් සභාව සඳහා ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මැතිවරණය පැවැත්වෙනවා ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීම අද පෙරවරු වේ සිදු කෙරුණා මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවසුවේ ඡන්දේ පැවැත්වෙන දිස්ත්‍රික්ක 6 තුල ප්‍රධාන බෙදා හැරීමේ මධ්‍යස්ථාන 12කදී ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදු කෙරුණු බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේදී ඉසිපතන විද්‍යාලයේදී සහ ඩිය සේනානායක විද්‍යාලයේදී ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ඒ වගේම ඡන්ද පත්‍රිකා ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය යොමු කිරීම අද උදෑසන සිදු කරනු ලැබුවා. මේ වන විට ඒ සියලුම නිලධාරීන් තමන්ගේ ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් වී ගොසින් අවසానයි. අපි බලාපොරොත්තු වෙනවා හෙට පස්වරු 6 පමණ වන විට අපට පුළුවන්කම ලැබෙවි ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා සීනෑ විද්‍යාපීඨයේදී හා වියන්ගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේදී ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා බෙදා හැරුණු අතර කලුතර දිස්ත්‍රික්කයේ සඳහා ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා බෙදා හැරුණේ පස්තුන් රට විද්‍යාපීඨයේදී හා තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයේදී. ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරුණේ ගාල්ල කලුවැල්ල තාක්ෂණ විද්‍යාලයේදී හා ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේදී. සෞත්ලන්ස් බාලිකා විද්‍යාලයේ නිකුත් කිරීම මැදස්ථානයේ ඒ වගේම ගාල්ල තාක්ෂණික විද්‍යාලයේදීත් සියලු ඡන්ද කොළවල් වලට අවශ්‍ය කරනා වූ ඡන්ද පෙට්ටි අතුරු දේවල් ආද උදෑසන ලබා දුන්නේ. ඡන්ද පොළ රාජකාරී සඳහා කාර්ය මණ්ඩලය දසදහසකට ආසන්න සංඛ්‍යාවකුත් ඒ වගේම ගණන් කිරීමේ කටයුතු සඳහා 5000කට ආසන්න ප්‍රමාණයකුත් යෙදෙනවා. මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ සඳහා මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේදී හා මාතර රෝහණ විද්‍යාලයේදී ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කරනු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා නිකුත් කිරීම අද පෙරවරු වේ සිදු කෙරුණේ සුචී ජාතික පාසලේදී. මැතිවරණ මහලේකම් කාර්යාලයේ සඳහන් කළේ අද දිනේදී ඡන්ද පෙට්ටි නිකුත් කළ අදාළ මධ්‍යස්ථාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙසද යොදා ගන්නා බවයි. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පමණක් තැපල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් RMAL රත්නායක මහතා පැවසුවා. බස්නාහිර දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව හිට දිනේදී අදාළ දිස්ත්‍රික්ක 6 තුල ඡන්ද මධ්‍යස්ථාන 4253කදී ඡන්දය විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. ඉන් වැඩිම මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 1062ක්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ඡන්ද මධ්‍යස්ථාන 1014ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ තුල ඡන්ද මධ්‍යස්ථාන 613ක් පිහිටුවා තිබෙනවා. මැතිවරණයේ පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික්කයේ තුල ඡන්ද මධ්‍යස්ථාන 703ක් පිහිටා ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ තුල ඡන්ද මධ්‍යස්ථාන 450ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල ඡන්ද මධ්‍යස්ථාන 411ක් පිහිටා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 25000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි. මේ අතර පළාත් සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පෙෆරල් සංවිධානයේ එක්ව සිටිනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ නිරීක්ෂකීන් 2000ක පිරිසක් යොදවා ඇති බවයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ දකුණු පළාත් කණ්ඩායම් නායක චන්දිම රාසපුත්‍ර මහතාගේ ආධාරකරුවන් පිරිසක් සිය රාජකාරියට බාධා සිදු කළ බව පවසමින් මාතර සහකාර මැතිවරණ කොමසාරිස් අනුර ප්‍රනාන්දු මහතා අද මාතර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැමිණිලි කර තිබෙන්නේ රාසපුත්‍ර මහතාට අයත් මාතර පිහිටි පක්ෂ කාර්යාලයේ තිබූ නීති විරෝධී ප්‍රචාරක පොරු ඉවත් කිරීමට යමේදී මෙම බාධා කිරීම සිදු කර ඇති බවයි.
චන්දිම රාසපුත්‍ර මහතාට අයත් මාතර විරලපාරේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සවිකර තිබූ නීති විරෝධී ප්‍රචාරක පෝරු ඉවත් කිරීම සඳහා මාතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ ගොස් තිබුණා. එෙහිදී එම ස්ථානයේ රැස්ව සිටි පිරිසක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන එක් නිලධාරියෙකු සතුව තිබූ කැමරාවක්ද උදුරගෙන තිබෙනවා. මේ සිද්ධියට මුහුණ දුන් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ රාජකාරිය කටයුතු වෙනුවෙන් අනුයුක්ත කළ නිලධාරියෙක්. ඔහු මේ සිද්ධිය මාතර පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කළා. එක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුට මරණ තර්ජන එල්ල කරමින් ඒ වගේම බැනවැදීමක් සිදු කළ බවට වාර්තා වෙනවා. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් මේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා. ඒ වගේම සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කළ පිරිස් හඳුනාගෙන තියෙනවා. අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරගෙන යනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට මැතිවරණ කොමසාරිස්වරයාතුළු කණ්ඩායමක් අද පස්වරුවේ මාතරට පැමිණියා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රේම මහතා පැවසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි. මේ මැතිවරණේ ඉතාම කණගාටුදායක කාරණේ තමයි මැතිවරණ නිලධාරීන් තර්ජනය කිරීම සිද්ධීන් හතරක් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා. මේක ආරම්භ වුණේ මාතර දිශකෙන්. ඒ වගේම කොළඹ දිශකේ කැස්බෑ ප්‍රදේශයේ වගේම හෝමගම ප්‍රදේශයේ මේක පැෆල් සංවිධානයේ හැටියට තම තරේ හෙලා දකිනවා. ඔවුන්ට ඒ අවකාශය නොමැතිනම් ඒ ප්‍රදේශයේ සාධාරණ මැතිවරණයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 40ක් ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 1046ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ පවසනවා. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 320ක්. සෑම චන්ද මධ්‍යස්ථානයකටම ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවා තිබෙනවා. ඊට අමතරව පොලිස් ජංගම සංචාර 920ක් දකුණු සහ බස්නාහිර පළාත් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. යම්කිසි ආකාරයකට අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ ආධාරකරුවන් මැතිවරණ නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිසේත් පොලිසිය පසුබටවන්නේ නැහැ. බස්නාහිර හා දකුණු පළාත් සභා චන්ත විමසීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්. මේ හෙට පැවැත්වෙන එම පළාත් සභා මැතිවරණයේ තොරතුරු පිළිබඳ විමසා බැලීමක්. බස්නාහිර පළාත කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත වනවා. එතරින් වැඩිම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව නියෝජනය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,96,76ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දයෙන් තොරාපත් කරගන්නා මන්ත්‍රීන් ගණන 40ක්. බස්නාහිර පළාතේ අඩුම ලියාපදිංචි ඡන්දදායකයන් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 8,81,814ක් වන අතර කළුතරට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 22ක්. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 15,52,733ක් වනවා. ඒ සඳහා මන්ත්‍රී ධුර 40ක් වෙන්වනවා. ඒ අනුව බස්නාහිර පළාත සඳහා වෙන්වන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 102ක්. හෙට දිනේ බස්නාහිර පළාත සඳහා ඡන්ද මධ්‍යස්ථාන 2692ක් තුලදී ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයන්ට පහසුකම් සලසා තිබෙනවා. මෙවර මැතිවරණයේ පැවැත්වුණු අනෙක් පළාත වන්නේ දකුණු පළාතයි. දකුණු පළාතේ ගල්, මාතර, හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් ඡන්ද විමසීම ක්‍රියාත්මක වනවා. දකුණු පළාතේ වැඩිම ලියාපදිංචි ඡන්දදායකයන් වාර්තා වන්නේ ගාල්ලෙන්. එම සංඛ්‍යාව 8,09,882ක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දයෙන් තොරාපත් කරගනු ලබන මන්ත්‍රීන් සංඛ්‍යාව 22ක්. දකුණු පළාතේ අඩුම ඡන්ද ලියාපදිංචිය සටහන් වන්නේ හම්බන්තොටින්. එම සංඛ්‍යාව 4,55,398ක්. හම්බන්තොට සඳහා හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 14ක්. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 6,08,524ක් සිටින අතර මාතරට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්. දකුණු පළාත් මැතිවරණය සඳහා හෙට දිනේ ඡන්ද මධ්‍යස්ථාන 1564ක් ක්‍රියාත්මක වනවා. හෙට පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා සඳහා මන්ත්‍රී ධුර 155ක් ඇති අතර ඒ සඳහා අපේක්ෂකයන් 3794 දෙනෙකු තරඟ බිමට පිවිස සිටිනවා. අර්තාපල් වියලි මිරිස් සහ ලොකු ලුණු සඳහා සහතික මිලක්. Yeah.
දැන් තවත් පුවත් සමගින් රටවටාහිරෝ රටවටාහිරෝ මෙරට අතනුවේ සිටින සියලුම ඉන්දියා දිවිවරින් වහා නිදහස් කරන්නේ ජනාධිපතිවරයා දුන් නියෝගයට අනුව ඉන්දියා දිවිවරින් 98 දිනකු සහ දිවිවර යාත්‍රා 28ක් යලි ඉන්දියාව බලා පිටත් කර හැරීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා අර්තාපල් වියලිමිරිස් ලොකුළුණු සහ එම බීජ නිෂ්පාදනය සඳහා සහතික මිලක් වෙනුවෙන් රජය සහ ගොවීන් අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අද ගිවිසුමකට අත්සන් තැබුණා. ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 80ක්, ලොකුළුණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 60ක්, වියලිමිරිස් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 350ක සහතික මිලක් හිමිවන අතර බීජ අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 160ක සහ ලොකුළුණු බීජ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 12000ක සහතික මිලක් හිමිවනු ඇත. महानूर अलवतुकुड नगरे गबडाव कापणायने संधा सूदनाम करमिंतिबू कासल ते किलोग्राम पालोस दहसक समक सककरुवान दस देनकू अलवतुकुड पोलीसी मगे नातन गोड़ेगेन अधियातर सककरुवान महानूर महेस्रात्वर्या हमोट इदिरिपात किरी मठनिये मिताई රත්නපුර මූගම ප්‍රදේශයේදී රුපියල් 115කට කබර හුණෙකු අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලින් දෙදෙනෙකු රත්නපුර පොලිස් දූෂණ මර්ධන කොට්ටාසේ මගින් අතනඟුවටගෙන තිබෙනවා. විශ්‍රාමිකින්ගේ පාරිතෝෂික ගෙවීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජයේ නැති තීරණයට එරෙහිව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. යානාව සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කෙරේ. ඉන්දියාව කිලෝමීටර 350ක දුරක් ගමන් කළ හැකි න්‍යෂ්ටික මිසයිලයක් අද සාර්ථකව හදා බලා තිබෙනවා. පෘථිවි දෙක නම් මෙම මිසයිලයට පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 517 අතර ප්‍රමාණයක් රැගෙන යා හැකි. ඉන්දියා ආරක්ෂක පරීක්ෂණ සහ සංවර්ධන සංවිධානය මගින් වැඩි දියුණු කරන ලද පළමු න්‍යෂ්ටික මිසයිලය ලෙසට මෙය සැලකෙනවා. දැන් ලෝවටා හිරු. ලෝවටා හිරු. ऑस्ट्रेलियावे पर्थ नुवर सिट किलोमीटर 2500ක් නිර්ත දෙසින් ඉන්දියන් සාගරයේ දකුණු දිග ප්‍රදේශයේ සිදු කෙරෙන අතුරුදාන් වූ මලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ ප්‍රංශ චීන තායිලන්ත සහ ජපාන් චන්ද්‍රිකා මගින් ලබා දුන් දත්ත සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු නාවික ආරක්ෂණ අධිකාරී පවසන්නේ මෙතෙක් මෙහෙයුම් සිදු කළ ප්‍රදේශයේ සිට තවත් කිලෝමීටර 1100ක් පමණ ඊසන දෙසට සෝච්චි මෙහෙයුම් ව්‍යාප්ත කළ බවයි. සිය හාම්පුතා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් 4 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳින්න සිටි චූදිතයෙකු සම්බන්ධ නඩුව ජපාන අධිකරණය මගින් යළි විභාගයට ගම් ලැබුවා. ඒ අනුව වසර 48ක් සිරගතව සිටි ඉමායෝ හකමාඩා නැමැති 76 හැවිරිදි මේ පුද්ගලයා අධිකරණ නියෝග මත ඊයේ නිදහස් කරුණා. හකමාඩා නඩුව සැලකෙන්නේ ලොව දීර්ඝතම කාලයක් විභාග වූ මරණ දඬුවම් නඩුව ලෙසයි. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සිදු වූ නායෑමෙන් මියගිය පිරිස 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට වාර්තා පවසන්නේ අඩි 177ක් පමණ උසට පිරුණු මඩ තට්ටුවලට යටවීමෙන් පුද්ගලයන් 90 දෙනෙකු පමණ අතුරුදාන් වෙ ඇති බවයි. ඇලෙක්ස් හේල්ස්ගේ අති විශිෂ්ට ප්‍රතිහරබේ නිසා මෙවර පන්දුවර 20 ලෝක කුසලානේ අවසන් පූර්ව වටේට පිවිසීමේ බලාපොරොත්තුව තවදුරටත් තබා ගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සුපිරි වටේ ශ්‍රී ලංකාව සමග පැවැතුණු තරගය කඩලු 6කින් ජය ගනිමින් මේ තරගයේ පැවැතුණේ බංග්ලාදේශයේ චිතගොන්හිදී.
තරගයේ කාසි වාසිය දිනුව එංගලන්තය රුමෙන් පළමුව පන්දුර පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ආරම්භක කඩුලියේ සමිතාව ලකුණු 4කට සීමා වෙමින් කුසල් ලකුණු 3කට දැවී ගියා. අනතුරුව පිටියේ කුණු මහේලසා දිලිෂාන් දෙවන කඩුල්ලට ලකුණු 145ක් එක්කලා. ඒ අතර වාරේ ඔවුන් දෙදෙනාම අර්ධ ශතක ලබා ගත්තා. මහේල පන්දු 51කින් ලකුණු 89ක් රැස් කළේ 4 පහර 11ක් සහ 6 පහර 3ක් සමගින්. දිලිෂාන් ලකුණු 55යි. ඔහුගේ ඉනිම 4 පාර 4කින් සහ 6 පාර 2කින් සවිමත් වුණා. අවසන් මොහොතේ තිසර පන්දු 12කින් නොදිවි ලකුණු 23ක් රැස් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට්ින් සිය පන්දු වාර 20 නිමා කළේ කඩුලු 4කට ලකුණු 189ක් ලබාගෙන සිටියදී. දෙවැනි ඉලක්කය කඹා යාමට පිටිටිපි 20 ඉංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු පූර්ව ක්‍රියාත්මක වන්නට පෙර දවා ගන්නට කුලසේකර සමත් වුණා. නමුත් එම පීඩනය තුට්ටුවකටවත් මායිම් නොකළ ඇලෙක්ස් හේල් සහ ඔයන් මෝගන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ල සඳහා ගොඩනැගු සබඳතාව ලකුණු 152ක්, මෝගන් ලකුණු 57කට දැවී ගියා. වරෙක ජයග්‍රහණය සඳහා ඉංගලන්තයට පන්දු 36කදී ලකුණු 78 ඉලක්කයක් හිමිව තිබුණා. නමුත් 15 වන පන්දු වාරයේ යබු අජන්ත මෙන්ඩිස්ගෙන් ලකුණු 25ක් උදුරාගත් එංගලන්ත පිතිකරුවන් තරඟයේ පාලනය සියතට ගත්තා. එංගලන්තයේ ජයග්‍රහණය කර අරගෙන ගිය හේල්ස් පන්දු 64කදී නොදිවි ලකුණු 116ක් රැස් කළා. ඒ 4 පහර 11ක් සහ යොද 6 පහර 6ක් සමගින් එංගලන්ත පිතිකරුවෙකු ජාත්‍යන්තර පන්දු වාර 20 ක්‍රිකට් තරඟයකදී රැස් කළ පළමු ශතකයේද මෙයයි. පන්දු වාර 19යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 190ක් ලබාගෙන එංගලන්තය මේ තරඟයේ ජයගත්තා. මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණේ ජාත්‍යන්තර පන්දු වාර 20 ක්‍රිකට් තරඟයක හඹා ගොස්ලද දෙවන්තම ජයග්‍රහණය ලෙසයි. පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 4ක් බිඳ හෙළුවා. තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ඇලෙක්ස් හේල්ස්. මෙතර ඊයේ තරගයේ අඩු පන්දුවර වේගයක් පවත්වා ගැනීමේ වරදට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එක් පන්දුවර 20 ක්‍රිකට් තරගයක් තහනම් කරන්නට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවරගෙන තිබෙනවා. යනුව ලබන සෞදා නවසීලන්තයේ සමග පැවැත්වෙන තරගයේ ඔහුට අහිමි වූ යනු ඇති. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නේ ලසිත් මාලිංගයි. එසමගින් දැනට අපි සමු ගන්නවා. පැයක් නැතුව ඇත දැනගන්න ඔබේ සංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. එළියම යමු රාත්‍රී 9:00 ට. ආයුබෝවන්.